අයබවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාදීන රූපාහනි මධ්‍යාන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමග තම මේ නවදහනය පුවත් සිරස් තල වෙත. අත්‍යවශ්‍ය බහ්ඩවල කිසිදු හිගයක් නැහැ මිල ඉහලයන්නෙත් නෑ ඇමති බන්දුුල කියයි. අසම්පූර්ණ පාස්කු වාර්තාව ගැන ඇමති සරත් සයිඩෙන් වාර්තාවක් ඇඳවයි. ැඩි සංචරණ සීමාව හෙටවදේ හතරෙන් අවසන් එළියට යනවනම් හැඳුනුම් පතේ ඔත්තේ අංක අනුව පමණයි. මුහුද තවමත් අනතුරේ කාලගුණෙන් අනතුරු ඇඟවීන්. කොරෝනා ලක්ෂණ ඇත්තම් එන්නත ගැනීමෙන් වලකින්න වසංගතරෝග අංශයේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක්. පසුගිය පෑය විසි හතරේ ලොව වැඩිම ආසාධිතියන් හා මරණ ඉන්දියාවෙන්. අත්‍යවශ්‍ය බහන්්ඩවල කිසිදු හිඟයක් නොමැති බවත් මිල ඉහලයාමක් සිදුවන්නේ නැති බවත් අමාත්‍ය ආචාර්ය බඳදුල ගුණවර්ධන මහතා පවසනවා. අද පෙරවරේ සිට තොගවෙලදාම සඳහහා පිටකොටුවේ වෙනදැල් විෘත කරනු අතර එහි නිරේක්ෂණ චරිකාවක ටෙක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. අමාත්‍ය ආචාරය බඳු ගුණවර්දන මහතාගත් තිරණයකට අනුව අද අලුවම සිට තොග වෙළදාම සඳහා පමක් පිටකුටේ පස්සව නිසාහ හතරවෙනි හරස්වීදිබල වෙළඳ සල්වෘත්ත කරතිබෙනවා. කෙසේ තත්න් අද උදසන තොග වෙළඳම සඳහා වෙළඳන් පමිණීමේ අඩුවක් දක්නට ලැබුණ. බලපතර ලාගැනීමේ ප්‍රමාධයන් හේතුවෙන් මෙලෙස තොග වෙළඳදුන්ගේ පැමිණීම අඩුවන්නට ඇති බවටයි වෙළද සැල්හිමියන් පවසන්නේ. අද සාමානෙන් මට පින්න් අපි වෙලාම තිබන තව ව වෙනකට ව පොඩක් වෙලාම තියක අපේ බලාපොරත්ති නවා හට වෙනකොට මේ වැඩ පිරිිවෙල හරියට වයි දිකටම වෙළද ඒකි කියර අප ලාාපුොත්තමක බඩුවල කිසිමි ගතාවයක්න ඕන දෙන් ඕනතරන් හරදවිය ඇතින්න ොත්තිය. වෙලදාම කරන්න පුුවන් කිව්වට අපි කඩඇරලා තිබ්බට වෙලඳ එන්න වෙල දෙෙන්නේ ගන පොඩි වෙළඳ එනකොට පොලිසින් අතුල් දේවන්න එතකොට හෝමට අපි වෙලාම තින පිද අඩේරල කම් බලා දම ද. වෙළඳ එඩ පෑන යුලු පස්සරන් හඩ පැ අන්ඩුවෝ පිසෝගද වාලය අද බඩු තියන වටිකක් වෙළඳ වගේම සාමාන්‍ය තරම තියනම් හත්තවඩු. හොඳ ඉතින් මේ මේ පරිෝගයායට ය මොන හරිදිිය ගන්නපුල මේගේ පොඩ්ක් හරි අල තින න ේර හල මුර මුත්මරන්න පැනති අර ගේවල් ගන හරි කිහිල්ල මේ දනවාන මිස ලක ද අරය හො ර රක ොකතුද. ඒ අතක ොදයි මනිස එන්නේන අෞත්ථේක දල න්ඩ ඕන කට්ටියේ අව්ටක ආවන අරිය වගේ. ඇයට අරයි. ැන් අදවා කොහන්ද ලාදාක කො බඩුගට කොද කඩවල් ඇරතින කියනමක ම පකට මන්ඩලද ලාේ ඇති මෙමට සහ අදන ලොකු දෙයක් ඇති නැත මනිසුට ක්ඩ හොද අතර අද දර්ශන පිටකොටේ පස්ස වන සහ හතරවන හරස්වීදවල තොග වෙලඳද සැල් නිරීක්ෂණය කිරීම සඳහහා අමාත්‍ය ආචාරය බඳල ගොර්න මහතා සහ රාජමත්‍යය ලසන්ත අලග වන්න මහතා එක් සිටිය. එහිදී අත්‍ය බඳුල ගුණුවර්ධම හතා ප්‍රකාශ කළේ, ප්‍රදේශයල එකකම් කාරයාලා හරහා බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය කිසිදු ගැටලුවකින් තොරව සිදුවන බවයි. විශේෂයෙන් අල ලුණු පරිප්පුතීණ යනාදී අත්‍යවශ්‍ය පරිභෝජන බහන්්ඩ. කිසිදු හිගේකින් තොරව මාසිකට අවශ්‍යය ාන්ධතුග. මේ වෙළඳපොලි ඉතිබෙන. මේ සටයේ පෞතින මිල. ලබන සතිී ඊළඟ සතිය කියර මේ ආපදාාතත්ව ඇයටති වෙනස් කරන්නේ. වෙළඳ සංගමයක් සමඟ අපි ඇතිකරගෙන තියෙන එකගතාවේ අනුව මේ පවතින මිල දිහටම එයාකාරයෙන්ම තියෙනු. මේ සංචරණ සීම පනෝන තියෙනකොට. ඕනෙම ප්‍රදේශයකි ඉන්න සුපුරුදු සැපියුම්කාරයන්ට, බලපත්්‍රයක් ලාගෙන පිටකොටුවට එන්න පුළුවන් අදහවස පහ වෙනකුණු. මම සෝදේශ කටයුතු අමාත්‍යන්සේ ලේකන්තුමා සමග සාකත්‍ය කල්ලා. ලම සාපතිවරුන් ැනුන් න්න එයට දිනේ වෙළඳපොල විවෘර්ත කන විට කඩවල බහන්්ද තිබෙන අවශ්‍ය නිසා. ඒ ප්‍රාදේශය ලේකම් කාරයාල දිිස්ත්‍රික්ක ලේකම් කාරයයාල වලින් බලපත්‍රයක් ලබාගන්න පුළුව. කාතාහරි බපත්‍රයල්ලබගෙනින් පිබඳ ැටුව මත්තු වුණු. මේ කළඹ දිස්ත්‍රික්කලේකම් කාරයයාලයට දැනු දුන්නත් ඕනම දිස්ත්‍රක්ක දිස්ත්‍රික්කලේකම් කාරයාලයට ජැනදුන්නොත්ඒ බ පපත්‍රී ලබාගන්න පුළුව. එනිසා අද පසරූ පහ වෙනකං මේ වෙන පොළ විවෘතව තියන දැවුනත් ිහිල බලපත්‍රය ලබගන අවශ්‍ය භහ්තක ලබගන්න පැමිණන්න පුළුව ස්කූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකරුවන්ට එරෙහි පරීක්ෂණ වාර්තා අසම්පූර්ණ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය සරත් විරසේ කරම හතා අපරාධ පරීක්ෂණ දොර්මේන්තුවෙන් විමසීමක් කර තිබෙනවා. සැකරුවන් හතලිස් දෙදෙනකුගේ සාක්ෂිී ලිතව තහුරු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිට ඊයේ දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් වාර්තාවක් හැඳවා ඇති බවයි අමාත්‍ය සරත් විරසේ කරම හතා සඳහන් කළේ. පතු කියලතිෙනවා සහර සාක්ෂ ප්‍රමා සම්බන්ධ ම ්‍රා ශ ර් ර් తක් ඉ ල ති ෙනවා. අපි න්න පරදි අප ද්‍රතු ගුණු අටක් දැමී මාස ීයක පෙර ප්‍රතු මාවිත ඉදිරි පත් කළ ති ෙ සంබ ති චෝජන. ගොන්නඩු කරන්නට ඒ සම්බන්ධයෙන් අපරාධ ප්‍රශ්න දෙපාර්ටමේන්තුව නිලධාරී නිරතුරුවෝම නීතිපති නිර්ධාරින් සමග තමයි මාස කිපයතුළුම කටයුතු කළේ. එනිසා මේ අවස්්‍යාවේද එතුමා කියන්නේ යම් කිසි සාක්ෂි එනත්තං විච්චිකරුවන් කීප දෙනෙක් ගැන නැත්තන් කවුල් ැති කෙනෙක් ගැන තමයි ම ප්‍රා ප්‍රශ් පපර්මේතු විමසේ. අපිටත් අවශ්‍ය වෙන්නේ ෆික්මන්ට පුළුවන්තර එක්මන්ට මේ පාස්කු පහරයට සම්බන්ධ වෙච්චා පරාදකරුවන්ට ඔ නීතියට හැන්ටගන්න.ඒ පොලිසිය සම්බන්ධයෙන් කරනතින කටයුතු අපි බෝදුලට කලාව. සානයි ඒක යම්කි සඩු පාඩුව තියෙනවා කියල තමයි දැම මේ නීතිපත්තුම පවසන්නේ ඒක තමයි මොකද කෙලා මො දැන් ආලතය. ඒ අලුුවම හතරට සංචරනසීම ඉවත් කළද මයිතිස් එක්ුණදා දක්වා දිනපතා රාත්‍රය කොලහෙ සිට අලුවයම හතර දක්වා සංචරණ සීම ක්‍රියාත්මක කරනවා. සංචරසීම ඉවත්තුවද රාජකාරය කටයුතු හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවයාමට හැකිවන්නේ ජාතික හැඳුම්පතේ අවසාන අංකේට අනුව බයි පොිස් මාධි ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ිත් ්‍රෝණන මතා සඳහන් කළේ. එ අනුව හෙට දිනේ නිවසින් ැහරට යා හැකිවන්නේ ජාති හැඳුම්පතේ අවසන් අක ක . තුන පහ හත හෝ නවේ සඳහන් පුද්ගලන්ට පමණයි. මෙහිදී විශේෂම අවධාර්ණය කළ යුත්තේ පසුගිය මැයිමස දොලොස්වනිද? ෞකේවා අධ්‍යක්ෂ නන්්‍රාල්වර්රයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක ඊට අුගතවටයතු කළේතුයි. දී විශේෂෙන්ම හැුරුම් පත් ක්‍රමවේදිය භාවිතා කළයේතුයි. ඒවාගේම පොදු ප්‍රවාහණන් සේවාවල ගමන් කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි. ගලි රතවල ටැක්සිවල ඒවාගේම ත්‍රරෝධ රතවල ගමන් කළ හැක්කේ රේදුරට අමත්‍රව දෙදෙනෙකු පමණයි. ඒවාගේම පාරිබෝක්ක සේවාමධ්‍යස්ථාන සුපිරි වෙළඳසැල් කඩසාපුූ සාප්පු සංකීර්ණ රැෂ්ටරන් මේවාය නියමිත ධාරිතාවෙන් සියයට විශිපාහ ප්‍රමාණයකට පමණයි අදාළ පහසුකම් සේවා සැලිසියුත්තේ ඒවාගේම ස්පා ඔට්ටු අල්ලන ස්ථාන ඒවාගේම කැසිනෝ රාත්්‍රී සමාජසාලා සපුරා තහනම් කරතිබෙනවා ඒවාගේ මත් පැන්සාද වෙනත් ආකාරයෙන් මහජන එකතුවීම් තාානම් කරතිබෙනවා. ඉදිරිී සතිතුන තුළ ඉතාමත් වගකීම් සහගතව සංචන්ඩ සීමා තුළ ඉලබින්, කොරනා වසගතය පාලනය කර ගනීමට කටයුතු කළ ුතු පයි ශ්‍රීලකා වෛද්‍ය සංඟබය දැනුම් දෙන්නේ. සංචරණ සීමවලින් ගිදට්ට වෙලා ඉඳීමෙන්. අපිට රටක් විදිහට රෝගය පාලනි කරන්න පුළුවන් අත්‍යාවශ්‍ය අය පමණක්ගේ එලියට යන්න. හැට්ටට වැඩිය අය විශේෂයම. ෙවල්වලින් එලියට යන්නත් ගෙවල් තුලට වී සිටින්න. අපි එකතු වෙලා සමාජයක් විදිහට දැන් මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවරවල් ගත්තොත් අඩුමගානේ අපිට ඊළඟ සුමානතුන ඇතුළත යම්කිසි බලපෑමක් කරන්න පුලුවන් වේවි. සංචරණ සීම කටන පිරි අතරගුවට ගැනීමේ මෙහෙම්ද අකණ්ඩව ක්‍රාත්ම කරන්නවා. සංචරන සීමමාන් නිසි පරිදිම ක්‍රාත්මකවීම හෙත්වෙන් සෑම නගරයකම පාලුස්ුභාවයක් දැක්ගතහැකි වුණා. මෙ අතර සංචන්නසිීමමාවන් කඩරන්නන් පිළිබඳ ස්යාබැලිමසදාහ. කොළබසාහ තදාසන්න ප්‍රදේශවල යුදහමුදා ශණික වවිහිදුුම් යතුරු පැදිිකා්ඩ. මුර සංචර ස ශනික මාර්ග බාධක කියෝදා පරක්ෂ කිරීම සිදු කලා යොදහමු දා පපති ಜනරල් ශවද්‍ර සිල් මතාගේ උපදස් මතයි ඒ ක්‍රාත්ම කෙරුණ. ලක්ෂ ොලකට වැඩි පිරිස්සකට මෙ වන විට කොරුණා මර්ධන එන්නට ලබාදීති පබෙනවා. එන්නත් කරන වැඩසටහන අදධදිනේත් ක්‍රියාත්මක අතර එන්නට ලබා ගැනීම සඳහා බෝ පිරිස් දැඩි උනන්ුවෙන් පැමිණමින් සිටිනවා. මෙ අතර කෝන රෝගලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයකු එන්නට ලබා ගැනීම ප්‍රතිඵලදායක නැති බව විශේෂක්ඥ වෛද්‍ය සුදත් සමර විරමහතා පවසනවා. මෙතන්දි කෙනෙකුට සභහර විට හිතන්න පුළුවන් මේ කොවිද්ධහනවය එන්නට ගත්තහම තමුන්ගේ ඇගේ කොවිද්ධහනවේ ආසාධනය දැන්ටමත් තියෙනවනම් ඒකට මේ ප්‍රතිකාරයක් විදියට මේක සුදුසුවේ කියලා. ඒ අවදක්කත්ය එහෙම දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් ආසාධීතයෙක් නං ඒ ආසාධීතය කොවිද්ධහනවය එන්නට ලබා ගැනීම ඒ එන්නතෙන් ඔහුට හෝ ඇයට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ ඒවගේම තමයි කෙනෙකුට යම්කිසි විදිේ කොවිද්ධහනවේ රෝග ලක්ෂණහම තියෙනවනම්. උන කැස්සෙම්ප්‍රතිශ්‍යාව, උගරේ වේදනාව පපුය වේදනාව හුස්ම ගැනීම පහසුව වගේ කෙනෙකුට හිතෙන්න්න පුුව ම දැන්ගිහිල්ල කොවිදධහනාවේ එන්නත ගත්තනම් මම සනීපවෙයි කියලා නමුත් යම්කිසි කෙනෙක්කේ වගේ රෝගිතත්වයක ඉන්නවනම් ඒන්නත ලබා ගැනීම ස දුසනයෑ. දක්ක එහළ බෝපේ සහ පහල බෝපේ ග්‍රමසේයවසම්මල ජනතාවට එන්න තලබාදීම, බෝේස් ත්‍රේ සුදර්ශනාරාම විහරස්ථානේදී සිදුකරුණ, දහසකට වැඩ පිරිසකට මෙහිදී එන්නත් ලබාදුන් බව, පදදුක්ක සෞඛ්‍ය වෛදනල දහරී වෛද්‍ය දුමිත්‍ර කහන් ගම මහතා ප්‍රකාශ කලා. ගනේමුල්ල ගල හිටියාව මධමහා විද්‍යලේදීද එන්න ලබාදීම සිදුකෙරුණ, ඒ සඳහා යුදහමුදාවේ සහය හිමි වුණ. වැල්ල කොස්ගම සහකඩුගට ්‍රමණල දහරි වසම්මල පිරිස් වෙත එන්න තලබාදීම සිදුකරුණේ, කොස්ගම සුමේද විද්‍යාලේදී. දිින දෙකක් තුළ පුදගලින් දෙදහස් දෙසියකට එන්න තලබාදුන් බව. හංවැල්ල සෞඛ්‍යවෛදින්න දහරිීකාරයාලය සඳහන් කළ. කළුතර වස්කඩුව දක්ුණු හත්සේ දහය ඒ ග්‍රාමසේවා කොට්ටාශය ජනතාව වෙත එන්න තලබාදීම, වස්කඩුුව ශ්‍රී සුභහුති විහාරස්ථානේදී සිදුකරුණ. ජනතාව ඉතා උනන්තුුවෙන් එන්න තලබාගැනීමට පැමිණ සිටිය. තර ෝම් ූල ප ංචි නතාව සඳහා එන්න තලබාදීම සිදු කරනේ, බෝම් ෝල සෑන මධ්‍යස්ථානයේදී දහසකට වැඩි පිරිසකටම මෙහිද එන්න තලබාදීති වෙනවා කරුණෑගල දිස්ශ්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකාර්යාලේ හා බයිප පලාත් ස ඛ්‍ය ධ්‍යක්ෂ කාර්යාලේෙන්ම කරුණෑ ග යිරෝහලේ සෞඛ සේවකයන් සඳහා එන්න තලබාදීම සි කරුණ. ටෝගින් වැඩි පිරිසක් වාර්තා වූ මහර ප්‍රදේශලයකම් කොට්ටාශ නතාව සඳහ එන්න තලබාදීම කිරිල්ලවල ශ්‍රී පුෂපාරාම විහරස්ථානද සිදු කෙරුණ, මහර ප්‍රදේශ සභාවවෙ දායකත්වෙන් සිදුකරුණු වැඩටහනේදී දහසකට වැඩිරිසකට එන්න තලබාදීම සිදු කෙරුණ. ිියල් ියනකොඩ ධර්මරාජ විහාරස්ථාන ද එන්නත ලබාදීම මේ කටයුතු සිදුකිරුණ. මහරගම සෞඛ්‍යව දින දහරි කොට්ටාශය මගින්ම කටයුතු සංවිධහනය කළ අතර, එක්දහස් පන්සේ දිනෙකොට පමණ එන්නත ලබාදු බව. ියනගොඩ මහජන සෞඛ්‍ය පරිීක්ෂක කීර්තිලාලල් තුඩුවගේම මතා ප්‍රකාශ කළ. COොVවිD-19 ආසා දෙතයින් දෙදහස් තුන්සිය අසු හය දෙනෙකු ඒයේ දිනේ මෙරටෙන් හඳුනාගතා. ඊයේ වැඩිම ආසා දෙතයින් වාර්තා වනේ මහනුවර දිස්ත්‍රිකෙන්. කොරුුණ සාධනයවී සිටි විසි දෙනෙකු මෙ ෑමත් සමඟ මරණ සංඛ්‍යාව නවසය හතලිස් එකක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඒෙදිනේ හදුරාකත් ආසාධිතයන් දෙදහස්තුන්සි අසු හයිදනා අතුරින් වැඩිම ආසාධිතයන්. හුව දිස්්‍රිකෙන් ඳුර ගැති බෙනවා. එමං්‍යාව තුන්ේ තිස්සටක් කල්ුතර දිස්ත්‍රික්කෙන් තුන්ේ විත්සේක් නොරෙලිය දිස්ත්‍රිකෙන් දෙසිේ අසු අටදෙකුවාර්තාාවන. කොළමින් දෙසය හැත්තෑ හතක් ගම්පහින් එකසි අසු හතරක් සහ කොරුණෑගලින් එකසි අසු එක් දෙනෙකු හඳුනා ගැති බෙනවා. කොවිට් ආසාධනවී සිටි විසි දෙෙුමියමත් සමඟ කොරුණනා මන සංඛ්‍යාව නවසී හතලිස් එකක් දක්වා ඉහළගිය ඒයේදිනේමියගේ පිරිසතර කාන්තාව ව දෙෙකුද වෙනවා. මේය නුව මේ දක්වා මෙරැටින් වාර්තාාව වන සමස්ත කොරුණ ආසාධතින් සංඛ්‍යාව. එකක්ෂ හස් දහස් හාරිසිය හැත්තෑ එකක්. විසිදහස් තුන්සේ දහ දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පර්ණ සුය ලැබූ සංඛ්‍යාව එකක්ෂ දහත් දහස් දෙසේ විශසක් පමණවනවා. කෝවි වරසයට වෛරසර් ජීවිතක්ෂයට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිජීවකයක් තවම අපිට හම් වෙලා නැහැ. එතවට අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තියෙන් තමයි කෝවි් වරසයයක් එක්ක, සටන් කල්ලා අපි ඒ රෝගය තුරන්කරගන්න වෙන්නේ. ඇති එතකොට සමහර අයට පහසුවෙන්ම කරරෝගලක්ෂණ ඉන්නෙත් නැතුව මේ වෛරසයත් එක්ක සටන් කල්ලා ඒගොලන්ට මමුකුත් වෙන්නේ නැහැ. තවකොටසකට කැස්සක් උගුරයාමාරුවක් විතරක් ඇවිල්ල තමයි, විවර වෙන්නේ රෝගය තවත් කොටසක් තමයි. ෝනියා ත්වයට තෝක් ජෙන්න්ත්‍රමාණය අඩුවෙනවා රෝගලක්ෂණ එතනින් එහට නොයන්නත් පුළුවන්. තවත් කොටසකට තමයිත් අසනීපය තවත් තීබ්‍ර වෙන්නේ. කෝවිවලට අපිට අවධානය දෙන්න වෙලා තියෙන්නේ. කෝවි සෑදීමේදී වැඩි ප්‍රතිශතයකට නිියවමෝනියා සෑදිලා ජීවි තක්ෂයට පත්වීමේ අවධානමක් තියෙන නිසයි. ඒකයි අපි මේ සම්බන්ධ වැඩි අවධානයක් දීලා මෙච්චර ජනතාව දැනුවත් කිරීමට උත්සක වෙන්නේ. මේ අතර අධිබර සහිත ගැමිනි බවරන්ට කොරුණා වෛරසය ආසාධනයවීමෙන් වැඩි සංකූලතා ප්‍රමාණයක් ඇතිවන බව. ප්‍රසවහා නාර්වේද විශෂක්ඥ වෛද්‍ය මහාචාරයේ හේමත සේනායක මහතා පින්වාදනවා. දිය වැඩිය! අධික රුද්ධට පීඩනේ. සහ ගෙනත් අසනීප ගර්භනි අවස්ථාවට අමතරව තියෙනයට මේකෙ තියන. සංකූලතා වැඩුවෙන් ඇතියෙනවා. අපි අමතක කරන්න හොඳ නැති එක කාණ්ඩයක් න්නවා. අදී බර මවරු මේ ගර්බනි නැතික් පිරිමිය අයට වනත් මේක ආසාධනයේ තියෙන ප්‍රංකූලතා වැඩවෙන. උග්‍රහතට හැවන්න පුළුවන් ප්‍රවණතාව වැඩි වෙන. විශේෂයෙන්ම අධි බරමවරුණුත් ගැන අපි සලිකලිමත් වෙන්වවා. මෙඇත නොබු දගලික ඇඟගුම් මාන්ත ශලාවක තවත් සේවකින් දහ නව දෙෙකුට කොෝ ආසාධනය වීතිබෙනවා දෙසි ආසෝදෙකුට සිදුක රපට ඇන්ටිජෙන්් පරක්ෂණ වලද මවුන්හඳුනා ගැුණ. නොව් ප්‍රදශ සභව සභහපතිවර අටද කොවිඩ් අසාධනය වීතිබෙනවා හගේ ආස්ත්‍රතියන් නිරෝ හයිනයට ලක්කල බව. භගවන් තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක, කදිරවෙෙල්ජයේ ගනශ් මහතා ප්‍රකාශ කලා. හවත් අම්බලන්ත්ත ප්‍රදේශයේ නිවසදී මේගේ පුද්ගලෙක, කොරෝුණා සාධතයෙකු බට හුනා ගැනීමත් සමඟ නිවාස දොලහක් නිරෝධහයිනය කරතිබෙනවා ස්නාු ආභාදයකට ලක්ව ප්‍රතිකාරලබමින් සිටි හැත්තෑ පස්වන විය පසු පුදගලෙකුයි මෙසේමිය ගොස්තිබෙන්නේ කොරනාවට ගොදුරලායින්න ජනතාව බේරගන්න රජය ආරක්ෂක සහ සෞඛ්‍යංශ මේ වෙලාවේ දැඩි වෙහෙසක් ගනිමිෙනෙනවා. මේ කටි ුත්තර දයකවීමේ අරමුණින් ආරම්භ කෙරුණු සැමට සමසිතින් කොවිට ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියන් වෙතය මේ මෙනකොටත් සාර්ථකව ක්‍රාත්මකයි. කොවි ෝගීන්ට ප්‍රතිකාරකිීම සහ ඇදන්තුන්සේ පහකි ත් ප්‍රති ධ්‍යස්ථන ලොච් රකන්ඩි ප්‍රදේශදී ආරම්භ ොච් ආරක්ෂ නාච ඥා පති ජ න හරේන්ද්‍ර නසිංග හතාගේ අධිකෂනයක්යටටතේ මෙම කටයතු සිද වන. කිලනොච් රක්ෂ ස ස්ථන ට පිරිස්. මේ සඳහා ්‍රමදායයිකත්වය ලබාදුන්න. බෙලියත් අයුේද රෝහල කොවි් ප්‍රතිකාර අධ්‍යස්ථානයක් සඳහා යුදාගැනීමට කටයුතු කරතිබෙනවා රෝගීන් සේදනකට එකවර ප්‍රතිකාර කිරීමටමිහි පහසුකම්සල සාතිබෙනවා රෝහල තත්ව පිළිබඳ සොයාැලීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ හතා එහි නිරක්ෂණ චරිකාවක නිරතබන ේජර් ජනරල් නවක මහතාගේ අධික්ෂණයටදේ ්‍රලංකා යුදහමුදා වයි මෙහි ඉදිකිරීම් කටයුතු සිදුරන්නේ රෝහල් අධ්‍යක්ෂ ශාපි හවගේ හම්බන්තුර දිස් ්‍රික්ලේ කම්ි සුමනසේ කර මහත්ම මහත්ම ඇතු පිරික් ම අස් ට. හබාගි වතුපිටිවල ෝහලේ කොවිත් ප්‍රතිකා මධ්‍යස්ථානයට රපිය ක්ෂ පහක් පමණ වටිනා බහ්ඩ ලබාදීම සිද වුණ. ඇදන් කොට්ටමට් ඇද ඇතිරිෙලි සහ ශබ්ද විකාශනයන්ත්‍ර ලබාදීම පූගඩ සුරබදු එකේ නිලදහරින් සහ ගම්මාසියන්ගේ සහයෝගේ නුයි මෙම පරිත්‍යාග කිරීම සිද වන. ඇදැන් එකසේ විසි හතැකින් යුත්තු නව කරෝන මධ්‍යස්ථානයක් සමනලබව විදුි බලම්ඩල, පුහුණු මධ්‍යස්ථානද ආම්භකිරුණ. පාර්ලිමෙන්තුමන්ත්‍රී අකිිල සාලිය එල්ලාවල මහතාගේ එල්ලිීමකටන් වයි මෙම අධ්‍යථනය ලබාදී තිබන්නේ. කපුගල යුදහමුදා අගවුර සහ බලගොඩ මූිරෝහලේ කාර්රම්ඩලේ සඳහ පහසුකම් සපේනවා. ංකසන්තුරයේ සිට මන්න්නාර මහරහා පුත්තලම දක්වාවන මුහදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයතුවල නොයිදන ලෙස කාලුණන විද්‍යා දෙපාර්තමේන්තුව ැනුම් දෙනවා. ටවටේ සලිුණනාටතුුව චන්ඩ සුලිුණනාාතුුවක් දක්වා වර්ධය වන බැවින් තවදුරටත් වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වස්නාහිර සබරගමු දකුණු මධ්‍යමගේ පළත්වල, ඕනෑම අවස්ථාවක තැනින් තැන වැසි ත්‍යයන් නිර්මාණීමේ හැකයවන් තියෙන. හිට අමතරෝ උතුරු සහ උතුරු ැවගේ පලාත්වොල සිහි වැස්වල්පයක් ඇතිවීම හැකයාවත් තියවා. සන්ධාකාලය හ රාත්‍රිකාලේ දිවේනේ ූව සහ නැගනහිට පලත්වො, වැසි හෝ ගිගුණුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා සාමනින් රමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ. දිවේන සබරගමු කළුතර නුවර නෝරේලිය ගාල මතවගේ දිස්ට්‍රික්කෝල සමහර ස්ථානෝලට මිමීට තියත් පහත් අතර මට්ම මේ වර්ෂාපතන. ැබිහැකයවකුත් තියෙනවා දිවෙන්නේයේ ගිනිකොනදිග අආාබි මුහද. තීරයේ බෞද්ධන යාාත්‍රාවට තවදුරටත් ඒ අදානාතය නෝ කියනක කියන්න පුළුවන් දීවර පජාවට විශේෂෙන්ම මතක් කරන්න තියෙන්නේ කංකසතු රේඉදම් මන්නරමහර පුත්තල දක්වා තියන ල්ලබ ීරයට ඔපේන් යෙන ගැු සහ ොැරු මුහොත්තේවල දිවරහන කටයතුලයේ ද අදානන්තත්වයක් යවා. පිඩට පත්වන්ට සහන සැලසීම අකන්ඩබ සිදු කරන බව අපදා කළමනා කරන මධ්‍යස්ථානය සහන් කරනවා. වාරිමාර්ග දෙපාත්වයන්වී වර්තානුව ගංක ජලමටම් බොහෝවිට අඩු වෙබින් පවතිනවා සමහර සාාවවල ත ප ට පත් පුදගල වවෙන් යවශ්‍ය ප ද වාහන ව ව ක්සේ තනුව වැ කට ුතු ීම දක්ෂ ජනතුමාගේ අකඩ උපදේශ මත සරීමම දස්්‍රි පපදාක නට ඒක ාති ප ස ද න ේරු කට ට රග ෙ යම් ගැල න අවස්තාව ොන තත්වක ැප ර ජාවග එකයි එකයි හට දුරකතනාන්කය සමඟ සම්බන්ධ වෙන්න කියලා. ද වර්ෂාවවත් සමඟ ගංඟගේ ජලමටම ඉහළයාමත් සමඟ ප්‍රදේශ කිහිපයක් ජලන් යටව පවතිනවා උඩුගම බද්දේගම, දොඩම්ගොඩ මාර්ග තවමත් ජලයිෙන් යට පවතින බවයි අපවාර්තාකරුවන් සඳහන් කරන්නේ. කැලනිිගගේ ජලමටම ඉහළයාමත් සමග හංවල්ල ජවීර ගොඩ සහ. සවලිත්ත ප්‍රේශ නිවාස අනු හතරක් පමණ ජලයින් යට පවතිනෙනවා. අවතන් ජනතාව හංවැල්ල මයාදුන්න විද්‍යාලේ තාව කාලික රඳවා ඇති අතරම්. වුන්ටවශ්‍ය පිසූ ආහාර ඇතුූ අ්‍යවශ්‍ය දරුවී ලබාදීමට පීවර ගෙනැති බෙනවා. අතනලු ඒ සහ උරුවල්ලඔය ජලමට්ටම ඉහලයාම හේතුවෙන් ගම්පහනගරි අවට ප්‍රදේශ ගනාවක් ජලයෙන් නැටෝ පවතිනවා. පහලගම කිරිදි විට අකරවිට ඔරු ොයන ප්‍රදේශ ජලයි නැට පවතින අතර එම ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආරක්ෂකංශ කටයතු කළ. ඒත්මගින්ස්වාද රූපහහිනි අද්‍යාන ප්‍රධාන පෘති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්ව වනවා අප යලි හමුවන්නේ පෑන් පෑ පොත් සමගේ සබදවසක්.